සමහර අය කියනවා ආණ්ඩුවේ විපක්ෂයේ අය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් දැන් නැහැලු. සමහර අපේම ළඟ ඉන්න අයත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් නැහැ කියලා. නොවැම්බර් මාසේ 16 වෙනිදා පවත්වන ජනාධිපති වර්ණයේදී මේ රටේ ජනාධිපතිවරයෙක් තෝරගන්න අපේක්ෂකෝ ඉදිරිපත් කළා ඉන්න හැම පක්ෂයක්ම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව නම් අපිට ජනාධිපතිවරයෙක් පත් කරන්න බෑ කියලා කියනවා. විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ඒකාධිපත්‍යයක් බිහි කළා. ජයවර්ධන මහත්මයා ආරම්භ කරපු විධායක ජනාධිපති ක්‍රමය ඒ තිබෙන බලතල මදි කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනයෙන් රාජාණ්ඩු ක්‍රමයක් මේ රටේ හැදුවා. අපි එදා ඇහුවා ආණ්ඩුවේ ඉන්නකොට ඇයි මේ 18 වෙනි සංශෝධනය කියලා සාකච්ඡාවලදී අපි ඇහුවා. මහින්ද රාජපක්ෂ මහත්මයා හිනා වෙවි කියපු දේ තමයි තමුන්නාන්සේලා දන්නවනේ මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිව්වේ, ඇමති මණ්ඩලයට කිව්වේ. මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට ආපුවහම එයා හිතනවා යාට නියෝජ්‍ය ඇමතිකමක් නැතුව මුකුත් කරන්න බෑ කියලා. නියෝජ්‍ය ඇමතිකමක් ලැබුණහම එයා හිතනවා මට ඇමතිකමක් නැත්නම් වැඩ කරන්න බෑ කියලා. ඇමතිකමක් ලැබුණහම හිතනවා මට මීට වඩා වැඩ කරන්න පුළුවන් අගමැතිකම ලැබුණහම කියලා. අගමැතිකම ලැබුණහම හිතනවා ලැබිච්ච කෙනාට මට වැඩ කරන්න පුළුවන් ජනාධිපතිකම හම්බ වෙනවා නම් තමයි විතරයි කියලා හිතනවා. නමුත් එතුමා කියනවා මට ජනාධිපතිකම හම්බ වෙලත් ඒත් මදි බලතල මදි කියලා හිතච්ච නිසා මං 18 වෙනි සංශෝධනය ගේනවායි කියලා කිව්වා. අපි ආණ්ඩුව විදිහට ඡන්දය දුන්නා. නමුත් මේ රටේ ඇතිවෙච්ච තත්වයන් ඔබට විග්‍රහ කරන්න මම මේ වෙලාව ගන්නෙ නැහැ. ඒ තත්වය ජනතාව ප්‍රතික්ෂේප කළා. පක්ෂයේ ලේකම්වරයා විදිහට අවුරුදු 13ක් වැඩ කරපු මම රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙන් එළියට ආවි 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා. මම එදාගත්ත ක්‍රියාමාර්ගය වැරදි නම් 2015 ජනවාරි 8 වෙනිදා රටේ ජනතාව මාව පරාජය කළ යුතුයි. එහෙත් 2015 ජනවාරි 8 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 13ක් වැඩ කළ මා ලේකම් විදියට ජනාධිපති ධූරයට පත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළේ 62,50,000කට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් ඒ රාජපක්ෂ මහතාගේ ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසායි. ඒක සියලු දෙනා පිළිගන්නට ඕනේ. තමුන්නාන්සේලත් මම හිතනවා මෙතන ඉන්න වැඩි පිරිසක් 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මහත්මයාට තමයි ඡන්දේ පාවිච්චි කළේ. නමුත් රටක් විදිහට පොදු ජන මතය වුණා ඒ පාලනය වෙනස් කිරීම. ඒ නිසා රටේ ජනතාව මාව ජනාධිපති විදිහට පත් කරගත්තා. මේ රටේ දේශපාලනය සහ ලෝක දේශපාලනයත් ගත් විට විශේෂයෙන්ම අපේ මිත්‍ර රාජ්‍ය මහා භාරතයේ ඉන්දියාව, ඉන්දීය ඉතිහාසයේ ඔබ අහලා තියෙනවා චණ්ඩාශෝක සහ ධර්මාශෝක පිළිබඳව. චණ්ඩාශෝක සහ ධර්මාශෝක පිළිබඳව චණ්ඩාශෝක නැත්නම් ධර්මාශෝක අධිරාජයා මහා යුද්ධ කරලා මිනිස් ඝාතන විශාල සංඛ්‍යාවක් කරපු නිසා එදා ඔහුට චණ්ඩාශෝක කියලා කියන්න පටන් ගත්තා. ඔහුට කලක් යන විට තේරුම් ගත්තා මම විශාල වශයෙන් මිනිස් ඝාතන සිද්ධ කළා. ඒ නිසා මා දැහැමි ජීවිතයක් ගත කළ යුතුයි. දැහැමි රාජ්‍ය පාලනයක් ගත කළ යුතුයි. ඒ නිසා මා දැහැමි පිළිවෙතක් අනුගමනය කරනවායි කියලා චණ්ඩාශෝක බලයට එන්න පෙර සිටි චණ්ඩාශෝක රජවි රාජ්‍යත්ව 100 සත්කල කලක් යන විට ධර්මාශෝක බවට පත් වුණා.
ලංකාවේ විදායක ජනාධිපති ක්‍රමයේ පසුබිම කුමක්ද? ඒකේ අනිත් පැත්ත. බලයට එන්න කලින් හැම කෙනෙක්ම ධර්මාශෝකලා. බලයට එන්න කලින් හැම කෙනෙක්ම ධර්මාශෝකලා. බලයට ආවට පස්සේ චණ්ඩාශෝකලා බවට පත් වුණා. විදායක ජනාධිපති ක්‍රමයේ 78 සිටම මගේ කාලේ දක්වා සිද්ධ වුණේ එයයි. ධර්මාශෝකලා චණ්ඩාශෝකලා වුණා. 77 ධර්මිෂ්ඨ පාලනය දාන්න රාත්තල් අට ඔබට මතක ඇති. මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම පසුගිය අවුරුදු 5 රටේ ජනාධිපතිවරයා විදිහට මම මොනවද රටට ලබා දුන්නේ? අංක 1 තමයි ප්‍රජාතන්ත්‍රවාදය. අංක 1 තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස කොතෙක් අසීමිත විදිහට තමුන්නාංශලට මම ලබා දුන්නද කියන එක තමුන්නාංශලාගේ හැම කෙනෙකුගේම අතේ තියෙන ජංගම දුරකථනයෙන් පෙනී යනවා. සමාජ විබ්බඩවි, සෝෂල් මීඩියා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පාවිච්චි කරන්නේ කොතෙක් අසීමිත විදිහටද, සමාජයට අහිතකර විදිහටද, සමාජයට නොගැලපෙන විදිහටද, මොනතරම් සීලාචාර භවෙන් එහා ගිය අසීලාචාර විදිහටද කියලා තමුන්නාංශලා දන්නවා. තමුන්නාංශලා දන්නවා. නමුත් මම මේ නිදහස දුන්නා. මම මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළා. මගේ අවුරුදු 5 තුල මේ රටේ මීට පෙර හිටපු විදායක ජනාධිපතිවරු 5 දෙනාට බෙදුණු චෝදනා කිසිවක් මට නැහැ. මොනවද? මිනිමැරුම්, ඝාතන, ගෙවල් ගිනි තැබීම්, කාන්තාවන්ට කරන අතවර, බරපතල පුජ්‍යලික දේශපාලන පලිගැනීම් හිරිහැර. පළවෙනි ජනාධිපතිගේ ඉඳන් 5 වෙනි ජනාධිපතිවරයාට දක්වා ඒ චෝදනා සියලු දෙනාටම තිබෙනවා. ජනාධිපති ආරක්ෂක අංශය ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ඉඳලා මම රට බාරගන්න තැනට එනකම් හැම ජනාධිපතිවරයෙක් විදිහටම නීතියෙන් පිට වැරදි දේවල් වලට පාවිච්චි කිරීමේ සාක්ෂි සාධක සහ නඩු විභාග සියලු දෙනාට තිබෙනවා. යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව බරපතල නීති විරෝධී ක්‍රියා සඳහා දේශපාලන පලිගැනීම් කරමින් රාජ්‍ය පාලනයේ රාජ්‍ය භීෂණය ගෙන ගිය ආකාරය පිළිබඳව සාක්ෂි සාධක මේ රටේ ජනතාවට අනන්තවත් තිබෙනවා. නීති පොතේ තිබෙනවා, පොලිසිය පොතේ තියෙනවා, උසාවිය පොතේ තියෙනවා. මගේ අවුරුදු 5 ඒ චෝදනා කිසිවක් නැහැ. මම මේ රටේ පුංචි තැනකින් ආපු මිනිහෙක් විදිහට වලව් පැලැන්තියෙන් නැතුව, ප්‍රභු පන්තියෙන් නැතුව, ධනපති පන්තියෙන් නැතුව, ඒ සියල්ලෙන් නැතුව දුප්පතුන්ගේ ලෝකයෙන් බිහිවෙච්ච ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරලා අවුරුදු 52 මගේ දේශපාලන ඉතිහාසය තුළ මම ඒ අශීලාචාර දේශපාලනයේ චෝදනාවලට ලක් නොවෙච්ච කෙනෙක්. අද ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කියන එක මම තමුන්නාන්සලාට ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ. ඒකයි බණ්ඩාරනායක දර්ශනය. ඒකයි මැතිනියගේ දර්ශනය. ඒකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න උත්සාහ ගත්තේ අද ඊයේ නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය මරන්න උත්සාහ ගත්තේ පළවෙනි වෙඩිල්ල බණ්ඩාරනායක මහත්තයාට තියලා. ධනපති පන්තියේ දා 56 ආණ්ඩුව නියෝජනය කරපු ඇතුලේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න තීන්දු කළේ සිරිමා බණ්ඩාරනායක මැතිනිගේ ප්‍රජායිතිය අහෝසි කරලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න තීරණය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ඇසක් අහිමි කරමින් ආබාධිත කරලා ඝාතනයට සූදානම් වෙලා. ඒ නිසා ඒ ඉතිහාසයේ තුල තමුන්නාංශලා අපි දන්නවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුහුණ දුන්න අභියෝග. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑලි කෑලි කැඩුනා. 80 දශකේ මහජන පක්ෂය, බහුජන පක්ෂය, ඒ පක්ෂ ඔක්කොම හැදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. බණ්ඩාරනායක පවුලේම අය අලුත් පක්ෂ හැදුවා. චන්ද්‍රිකා අලුත් පක්ෂයක් හැදුවා. විජේ කුමාරතුංගල, අනුර බණ්ඩාරනායකල අලුත් පක්ෂ හැදුවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිය ගියේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිය ගියේ නැත්තේ පක්ෂයේ දර්ශනය හා ප්‍රතිපත්තිය නිසායි. මේ රටේ කුමන දේශපාලන පක්ෂාද තිබුණත් අදත් මේ රටේ පුංචි මිනිසාගේ සිතුම් පැතුම් සහ දුක හඳුනන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසායි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අද විශේෂයෙන්ම හිතන්නට ඕන යා යුතු දේශපාලන ගමන කුමක්ද කියලා. දයාසිරි දයසේකර මහත්මයා කතා කරනකොට මං අහගෙන හිටියේ, අනික් අය කතා කරනකොට මම හිටියේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම බාර අරගෙන පහුගිය අවුරුදු 5කට ආසන්න කාලය තුල ඇතිවෙච්ච දේශපාලන අර්බුද තමුන්නාන්සලා දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයලා අලුත් පක්ෂයක් හැදුවා පොහොට්ටුව. එක්සත් ජාතික පක්ෂයත් එක්ක මම ආණ්ඩු කරන විට හොඳ නරක, සමාජ සාධාරණත්වයේ සහ අසාධාරණය, දූෂණයට වංචාවට තිබෙන විරුද්ධත්වය මගේ, මේ අතරේ රනිල් වික්‍රමසිංහගේ අන්ත දූෂිත නව ලිබරල්වාදී දේශපාලන දර්ශනය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක දර්ශන දේශපාලනය ගැටුම් ඇති වුණා. රනිල්ගේ සහ මගේ ගැටුම පුජ්‍යලික ගැටුමක් නෙවෙයි, දේශපාලන ප්‍රතිපත්තිවල ගැටුමක්, දර්ශනයේ ගැටුමක්, හොඳ සහ නරක අතරේ ගැටුමක්. ඒ නිසා මට සිද්ධ වුණා අවසානයේ රනිල් අගමැතිකමින් පන්නලා මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කරන්න. පාර්ලිමේන්තුව විසිරෙව්වම, පාර්ලිමේන්තුව කල් දැම්ම, ඇමති මණ්ඩලයේ විසිරෙව්වා. මේ රටේ නෙවෙයි ලෝකයේ කිසිම රටක මං හොඳට හොයලා බැලුවා. ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් එහෙම ගැසට් පහක් ගහලා නැහැ. එහෙම ගැසට් පහක් ගහලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක. මං ඒ දේ කළේ රනිල් වික්‍රමසිංහගේ දූෂිත මේ රට පාවා දීමේ දේශපාලන ක්‍රමයට විරුද්ධව ඇතිවෙච්ච ගැටුමේ ප්‍රතිඵලයක් විදියට. මහින්ද රාජපක්ෂ මහත්තයලට මම ආණ්ඩුවක් හදලා දුන්නා. නමුත් ඒගොල්ලන්ට 113 හදාගන්න ඌමනාවක් තිබුණේ නැහැ. ඒක මගේ වැරද්ද නෙවෙයි. ඒගොල්ල බාරගත්ත වැඩේ ඒගොල්ල අතින් කෙරුණේ නැහැ. ඒ වගේ ඔබ දන්නවා විපක්ෂ නායක ධූරේ, අද මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායක ධූරේ ඉන්නේ පොට්ටුව හින්දා නෙවෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන්ගේ ලියුමෙන් කථානායකවරයාට දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන ලියුමෙන් තමයි තුමා විපක්ෂ නායක විදියට ඉන්නේ. අද අපිට විරුද්ධව කතා කරන පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම අද මන්ත්‍රීවරු විදියට පාර්ලිමේන්තුවේ රැඳී ඉන්නේ. අර පහුගිය ගැසට් ගහපු වෙලාවේ පාර්ලිමේන්තු මම විසිරෝපු වෙලාවේ, ඊට පහුවදා ඔක්කොම පොහොට්ටුවේ සමාජිකත්වයේ අරගෙන පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච අර්බුදයේදී කථානායකවරයා ඇහුවා මේ මන්ත්‍රීවරුන පක්ෂෙද කියලා. අපි ලියුමක් දීලා තමයි බේරගත්තේ පාර්ලිමේන්තුවෙන් ඒගොල්ල මන්ත්‍රීවරු විදිහට. මහින්ද අමරවීර මහත්මයාගේ ලියුමෙන් තමයි ඒගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට ඉන්නේ. නැත්නම් මන්ත්‍රි දුර ඔක්කොම අහෝසි. මම මේ ටික කියන්නේ ඇයි? රහසක් නෙවෙයි. පොහොට්ටුවයි අපි සමගි සන්ධානයක් හදන්න දැන් දීර්ඝව මාස දෙක තුනක් සාකච්ඡා කළා. ඊයේ උදේ මහින්ද රාජපක්ෂ මහත්මයයි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයයි, බැසිල් රාජපක්ෂ මහත්මයයි 3 දෙනාම ජනාධිපති ලේකම් කාර්යාලයේ මමයි
අපි හතර දෙනා සාකච්ඡා කළා මේ සන්ධානය හැදීමේ පසුබිම පිළිබඳ. මං අපේ මධ්‍යම කාර සභාවේ මතය කිව්වා. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය මම කිව්වා. අපේ ප්‍රාදේශසභා මන්ත්‍රීවරුන්ගේ මතය මම කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ඉන්න මිනිහාගේ මතය මං ඒගොල්ලන්ට කිව්වා. මං කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න අපිට පුළුවන් ජාතික වැඩපිළිවෙලක් හදාගෙන ඇති කරගන්න ඒකකත්වයක් තුල. නමුත් පොහොට්ටුව ලකුණට ඡන්දෙ දෙන්න අපිට පුළුවන්කමක් නැහැ කියලා අපි කිව්වා. පොහොට්ටුව ලකුණට ඡන්දෙ දෙන්න බෑ කියලා කිව්වා. ඒක නිසා මම කිව්වා පොදු ලකුණකට එන්න අපිට එකතු වෙන්න පුළුවන්. මම මේ ඒගොල්ලන්ට කරපු උදව් උපකාර පාර්ලිමේන්තුවේ තියාගන්නේ ඔය විපක්ෂ නායක කරපු ඒවා අගමැති කරපු ඒවා මේ ඔක්කොමයි මං කිව්වේ. මෙච්චර දේවල් කරපු අපි ඉදිරිපත් කරන යෝජනාවට පොහොට්ටුවේ නම්‍යශීලී භාවයක් තිබිය යුතුයි සන්ධානයක් හදනවා නම්. නම්‍යශීලී භාවයක් තිබිය යුතුයි. ඒ නම්‍යශීලී භාවය ඇති වුණේ නැත්නම් තමුන්නාන්සලගේ පාක්ෂික විදියට කුමක්ද අනාගතය? ප්‍රාදේශසභා මන්ත්‍රීවරු අපේ 1300කේ අනාගතය කුමක්ද? පක්ෂයේ ප්‍රතිපත්ති හා දර්ශනවල අනාගතය කුමක්ද? පාර්ලිමේන්තු කණ්ඩායමේ අනාගතය කුමක්ද? ඒ නිසා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අපිට අවශ්‍යයි. පොදු එකඟතාවයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයේ ගෞරවය සහ පාක්ෂිකයා සහ පක්ෂ දර්ශනයේ ප්‍රතිපත්ති ආරක්ෂා වෙනවා. එහෙමනම් අපිට පුළුවන් එකතු වෙන්න. එහෙමනම් අපිට එකතු වෙන්න පුළුවන්. හැබැයි දැන් බලන්න පහුගිය දවස්වල මම තමුන්නාන්සලා දන්නවා පහුගිය අවුරුදු 5 මත්ද්‍රව්‍ය පිළිබඳව රටේ ගෙනියන ජාතික වැඩපිළිවෙල. දරුවන් රැකගන්න ලෝකයේ අද තිබෙන ප්‍රබල අභියෝගයේ මුළු ලෝකෙම දරුවන් රැකගන්න නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත් කුඩු, මත් පෙති, හෙරොයින්, හෂිෂ්, මර්ජුවානා, අයිස් කියන ඉතාම දරුණු මත්ද්‍රව්‍ය. එයින් මේ රටේ දරුවෝ බේරගන්න තමයි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරව මේ රටෙන් අතුගා දාන්න මං එල්ලු ගහගෙන ඉන්න තීරණය කළේ. හතර දෙනෙක් වේ නම් මං අනුමත කරුවේ ඒකට එල්ලුම් ගහට යවන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ නඩය එකපාරට මහපාරට බැස්සා වගේ බැහැලා කිව්වා. බෑ 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 අපරාධකාරීන්ට දඬුවම් දෙන්න බෑ එල්ලුම් ගහ. ඒකට බෑ. එල්ලුම් ගහගෙන ඉන්න එපා. ඒක හොඳ නැති දෙයක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ මර්ධනය කරන එක ඒක හොඳ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයත් එකපාරට එළියට ඇවිල්ලා කිව්වා. බෑ 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 එල්ලුම් ගහ බෑ. අපි ඒකට විරුද්ධයි. ඒවාට එකතු වෙනවා. එකතු වෙන්න ඕනේ අය. හැබැයි අපි අපේ දේශපාලන ව්‍යාපාරයේ රටක් වෙනුවෙන් අපි ගෙනියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද මේ රටේ තානාපති දේශපාලනය විදේශ බලවේගවල දේශපාලනය කවදාවත් නැති විදිහට උග්‍ර වෙලා උග්‍ර වෙලා. අපිව හම්බෙන්න නම් කවුරුවත් එන්නේ නැහැ දේශපාලනය කතා කරන්න තානාපතිවරු. නමුත් අපි මාධ්‍ය තුල දකිනා වගේම ආරංචි වෙනවා අපිට. ලෝකේ බලවත් රටවල තානාපතිවරු ලබන මාසයේ ඊළඟ මාසයේ දෙසැම්බර් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපති ඡන්දය පිළිබඳව තානාපති කාර්යාල ගණන් හදනවා. ඒගොල්ලන්ට ඕනේ ආණ්ඩුවක් හදාගන්න. ඒගොල්ලන්ට ඕනේ ආණ්ඩුවක් හදාගන්න එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අයත් හම්බ වෙනවා. විපක්ෂ නායකයා ඇතුළු විපක්ෂයේ අයත් හම්බ වෙනවා. මම ඊටාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල අපි කිසිවිටකත් තානාපති දේශපාලනයට විදේශ බලවේග දේශපාලනයට අපි යට වෙන්නේ නැහැ. මේ රටේ දේශීයත්වයේ සංස්කෘතිය අපේ උරුමය ජාතිකත්වය ස්වදේශිකවාදය තුල අපට අනන්‍ය වූ අපේම ආණ්ඩුවක් අපේම පාලනයකටයි අපි ලෑත් වෙන්නේ. කිසිම විදේශ බලවේගයකට යට නොවෙච්ච කියලා මම පැහැදිලිව කියනවා. ඒ නිසා තමයි ජයසේකර මන්තුමායි කතාවේදී කිව්වේ ඇමරිකන් කිවිසුන් ඔක්කොටම මම විරුද්ධ වුණා කියලා. මම ඇමරිකන් තානාපතිනියටම කිව්වා මගේ ගෙදරට ආපු වෙලාවේ
මේ කිසිම කිවිසුමකට අස්සම් කරන්න මම මගේ කාලය තුල මම කැමති නැහැ කියලා මං කිව්වා. එහෙමයි අපි වැඩ කරන්නේ දෙමව්පියන් දරුවනේ මිත්‍රවරු. එහෙමනම් මේ පසුබිම තුල අපේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද? අපේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද? සමහර අය කියනවා ආණ්ඩුවේ විපක්ෂයේ අය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් දැන් නැහැලු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් දිය වෙලා ගිහිල්ලලු. සමහර අපේම ළඟ ඉන්න අය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් නැහැ කියලා. ඒ මොකද ඔළුවේ දේශපාලන දර්ශනයක් නැහැ. පක්ෂය ගැන හැඟීමක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. ඒක නිසා කියනවා පක්ෂය දැන් නැහැ ඉවර වෙලා කියලා. හැබැයි පක්ෂය තියෙනවයි කියලා අද පේන හොඳම සාධකයේ සහ සාක්ෂිය කුමක්ද? නොවැම්බර් මාසේ 16 වෙනිදා පවත්වන ජනාධිපති වර්ණයේදී මේ රටේ ජනාධිපතිවරයෙක් තෝරගන්න අපේක්ෂකව ඉදිරිපත් කළා ඉන්න හැම පක්ෂයක්ම කියනවා එලියට් කියනවා පිටත් කියනවා හොර රහසෙත් කියනවා පිටත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව නම් අපිට ජනාධිපතිවරයෙක් පත් කරන්න බෑ කියලා කියනවා. ඒක තමයි ඇත්ත කතාව. මේ රටේ දේශපාලන විචාරකයින් ජනමාධ්‍යවේදීන් අපක්ෂපාතී මධ්‍යස්ථව හිතන අය දේශපාලනි උගතුන් බුද්ධිමතුන් අද කවුරුත් කියන කතාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීන්දුව තමයි ජයග්‍රාහී අපේක්ෂකයා වෙන්නේ ජනාධිපති ඡන්දයේදී කියලා. ඒ නිසා අපිට ප්‍රතිපත්තියක් තියෙනවා, දර්ශනයක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. අද තියෙන ජනාධිපති ධූරයේ තත්වය තමුන්නාන්සලට මම දැන් මාසෙකට විතර ඉස්සෙල්ලා කිව්වා. 18 වෙනි සංශෝධනයෙන් හිටපු ජනාධිපතිගේ බලතල, රජෙකුගේ බලතල, ඒ වගේම 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ධූරයේ බලතල අහිමි වීම. දැන් අද මට ආරක්ෂක අමාත්‍යංශයේ තියෙනවා ජනාධිපති විදියට. නොවැම්බර් මාසේ 16 වෙනිදා පත්වන ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යංශෙත් නැහැ, කිසිම ආයතනයක් නැහැ. අද මට තියෙන බලතල වලින් 50%ක් නැහැ. ඒක තමයි ඇත්ත தත්වය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරන්නේ අද රටේ තියෙන ආණ්ඩු ක්‍රම විවස්ථාව තුල බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල තියෙන ආණ්ඩුවක් හදන්න 20යි 20 පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම සඳහායි අපේ සැලැස්ම සහ අපේ වැඩපිළිවෙල කියන එක මම තමුන්නාන්සලට පැහැදිලිව කියන්නට ඕන. ඒකයි අපේ ඉලක්කය සහ වැඩපිළිවෙල. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවම නෙවෙයි, අපි සන්ධානගත වෙනවා, පෙරමුණු හදනවා. මේ රටේ 56 ඉඳලම කිසිම දේශපාලන පක්ෂයකට තනියෙන් ආණ්ඩු හදන්න පුළුවන් වෙලා නැහැ. බණ්ඩාරනායක ආණ්ඩු, ඩල්ලිසේනනායක ආණ්ඩු, ජයවර්ධන ආණ්ඩු, ප්‍රේමදාස ආණ්ඩු, චන්ද්‍රිකා ආණ්ඩු, රාජපක්ෂ ආණ්ඩු, මේ ඔක්කොම සන්ධාන ආණ්ඩු. අද තියෙන්නේ සන්ධාන ආණ්ඩුවක් එක්සත් ජාතික පෙරමුණේ. විශේෂයෙන්ම අපි කියන්නේ පාර්ලිමේන්තුවේ 225න් අපි 125ක් ගන්නවයි කියලා අපි කියන්නේ නැහැ. නමුත් වැඩිපුර ආසන ගන්න කවුරුන් හෝ පක්ෂය පාලනය කිරීම සඳහා අපිට අවශ්‍ය විදියට මේ රටේ ආණ්ඩුවක් හදලා ප්‍රතිපත්ති මෙහෙවන්න අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 50ක් තිබුණොත් අපිට හොඳටම ඇති. අපි ඒ ඉලක්කයට යනවා, අපි ඒ ඉලක්කය ජයග්‍රහණය කරනවා. මේ රටේ අපි ස්ථිර වශයෙන් එක දිස්ත්‍රික්කයකින් අපිට මන්ත්‍රී ධූර දෙකක් ආවනම් අපිට 50 පයින්නවා. සමහර දිස්ත්‍රික්ක තියෙනවා දෙකකට වැඩිය ගන්න පුළුවන් ඒවා. අපි තනියම නෙවෙයි, අපි සන්ධානයක් පෙරමුණක් හදනවා. මේ රටේ දූෂණය, වංචාව, නාස්තිය, ධනේශ්වර ක්‍රමය, ධනපති දූෂිත ප්‍රභූ පන්තියේ එකතුව මොන බණ දේශනා කළත් වේදිකාවේ එකක්, ටෙලිෆෝන් එකෙන් තව එකක්, හවසට ගෙවල් ලස්සේ තව එකක්. මේ රටේ දූෂිත ප්‍රභූ පන්තිය
මෙරට දූෂිත ධනේශ්වර දේශපාලනයේ සිටින අය මෙරට අවුරුදු 25ක් 30ක් විනාශ කරලා තියෙනවා විනාශ කරලා තියෙනවා මෙතනින් මේ රට අලුත් මගකට යන්න ඕනේ මේ රට අලුත් ගමනක් යන්න ඕනේ දූෂණයෙන් වංචාවෙන් නාස්තියෙන් තොරව නිදහස්සා ප්‍රජාන්ත්‍රවාදී සමාජයක් ගොඩනගෙන්න ඕනේ ඒ සඳහා අපි අලුත් ආණ්ඩුවක් හදනවා අපි ආණ්ඩුවක් හදනවායි කිව්වහම අපි කියන දේ තියෙනවා කියන්න බැරි දේ තියෙනවා නොකියන දේ තියෙනවා ඒක නිසා මේ කියන්න පුළුවන් ඒවා තමයි මේ කියන්නේ එලිපිට විවෘතව කිව නොහැකි දේවල් තියෙනවා ඒ නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අද රට පුරා ගෙනියන අලුත් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලත් එක්ක පක්ෂයේ ඇති වී තිබෙන ප්‍රබෝධයත් දාශිරි දාශේකර මන්ත්‍රීතුමා පක්ෂයේ ලේකම්වරයා විදියට පත් වුණාට පස්සේ අලුත් සංවිධාන වැඩපිළිවෙල අද මුළු රටේම පක්ෂයේ පිබිදීමක් ඇති වෙලා තියෙනවා කවුරුන් කෙසේ කොහොම කිව්වත්